Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa E Bhagavato Arahato Gautama Namo Samma Sambudrajanan Vahanseta Apage Namaskare Veva Namo Buddhaya Pinnaswami Shraddhavanta වාසනාවන්ත පින්වත්නි සත්‍තිස් බෝධිපාශික ධර්මයන් ගැන හෙලිපෙහෙලි කරවන සදහම් කතාබහ සොඳුරු නිවන් මඟ මේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනේ සතර සතිපට්ඨානිය ගැන බොහෝ කාලයක් බොහෝ සූත්‍ර දේශනා ඇසුරින් අපි කතා කළා සතිපට්ඨාන සංයුක්තයට අයිති අවසාන වර්ග දෙක තමයි ස්වාමීන් වහන්සේ ඒසනා වර්ගයත් ඕඝ වර්ගයත්. ඉතින් අපි අද සිට ඒ ඒසනා වර්ගයේ තියෙන සූත්‍ර දේශනා ඒ වගේම ඕඝ වර්ගයටත් අනාගතයේ කතා කරන්න බලාපොරොත්තු වෙනු. ඉතින් අද දවසේ මේ ඒසනා වර්ගයේ ඒසනා කියලා කියන්නේ පින්වත්නි මේ හොයනවා කියන සෙවීමක් ගැන තමයි අදහස. ඉතින් මේ සෙවීම ගැන බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද වදාළේ මේ සෙවීම් වලින් නිදහස් වෙන්නට සතිපට්ඨානය උපයෝගී කරගන්නේ කොහොමද කියලා මේ බුද්ධ දේශනා ඇසුරින් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අපි දැනගන්න කැමති පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ඒසනා වර්ගයේ පළවෙනි දේශනාව ඒසනා සූත්‍රයේදී වදාරනවා පින්වත් ස්වාමින් වහන්සේ. තිස්සෝ ඉමා භික්කවේ ඒසනා. මහණෙනි මේ සෙවීම් ඒසනා කියලා කියන්නේ සෙවීම් පිටන ස්වාමීන් වහන්ස මේ සෙවීම් තුනක් තියෙනවා. කතමා තිස්ස මොනවද ඒ තුන? කාමේසන, භවේසන, බ්‍රහ්මචර්යේසන. කාමයන් සෙවීම, ඒ වගේම භවේසන, භවයන් සෙවීම, ඒ වගේම බ්‍රහ්මචර්යේසන. වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම. බ්‍රහ්මචර්යේසන කියන්නේ ඒතර වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම. විමුක්තිය සෙවීම. බ්‍රහ්මචර්යේසන. බ්‍රහ්මචර්යාවේ යෙදෙමින් විමුක්තිය අපේක්ෂා වෙන බ්‍රහ්මචර්යාවේ කෙනෙක් යෙදෙන්නේ ශ්‍රේෂ්ඨ හැසිරීමක් එහෙමයි. එහි යෙදෙමින් වැරදි මාර්ගයෙන් එය විමුක්තිය සෙවීම බ්‍රහ්මචර්යේසන. මෙන්න මේ ඉමාකෝ භික්කවේ තිස්සෝ ඒසන මෙන්න මේවා තමයි සෙවීම් තුන. ඉමාසංකෝ භික්කවේ තිස්සන්නං ඒසනානං අභිඥාය. මෙන්න මේ තුන් ආකාර මේ සෙවීම් එහෙමයි අභිඥාය. මෙන්න මේ විශිෂ්ට ඥාණයෙන් මේ තුන් ආකාර සෙවීම් ගැන විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරනු පිණිස අභිඥාය. එහෙමයි සනස. සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියනවා. මේ සෙවීම් පිළිබඳ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නට සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියනවා. බහුල වශයෙන් වැඩි යුතුයි කියනවා. ඉතින් ඒ කොහොමද වැඩි යුත්තේ කියනවා අර බුදුරජාණන් වහන්සේ අපි කලින් ඉගෙනගත් විදිහටම විරාග විවේක නිශ්චිතව කාය චිත්ත විවේකයෙන් යුතු විරාගයේ යුතු විරාගයේ සිතින් යුතු අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිමනට නැබරූ සිතින් යුතුව බොස්සග්ග පරිණාමීව තමයි ඒ සතර සතිපට්ඨානයේ වැඩි යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පළමු ඒසනා සූත්‍රයේදී දේශනා කරා. ද්විතීයසනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ විදිහටම දේශනා කරලා වදාරනවා සතර සතිපට්ඨානයේ මේ ත්‍රිවිධාකාර මේ කාම ඒසනා භවේසනා බ්‍රහ්මචර්ය ඒසනා කියන මේ තුන් ආකාර ඒසනාවන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කිරීමට සතර සතිපට්ඨානයේ වැඩි යුත්තේ රාගය ද්වේෂය මෝහය දුරු කිරීම ඉලක්ක කරගෙන. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන එක. ඊළඟට තති ඒසනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානෙ වැඩි යුත්තේ අමතෝ ගධං අමත පරායනං අමත පරියෝසාන. නිවන
නිවනට බැසගෙන නිවන පිහිට කරගෙන නිවන කෙලවර කරගෙන නිවන අවසානයේ කොටගෙනයි මේ සතර සතිපට්ඨාන වැඩි යුත්තේ කියලා. චතුත්ථේසනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨාන වැඩි යුත්තේ නිවනට නැමිලා නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා. අන්න ඒ විදිහට අර කලින් විදිහටම ස්වාමීන් වහන්සේ මේ ඒසනා සූත්‍ර හතරක් විදිහට මේ කාමේසනා භවේසනා බ්‍රහ්මචර්යේසනා කියන මේ සෙවීම් තුන කාමී සෙවීම භවයේ සෙවීම ඒ වගේම වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම කියන මේ මේ සෙවීම් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස මේ සතර සතිපට්ඨානේ මේ හතර ආකාරයටම වැඩි යුතුයි කියලා දේශනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සොයන කාමය අතහැර ගන්නට කාමයේ සෙවීමෙන් වලකින්නට භවයේ සොයන වරද හදා ගන්නට වැරදි බ්‍රහ්මචර්ය වැරදි විමුක්තිය වැරදි මාර්ගයෙන් විමුක්තිය හොයන එක නිදහස් වෙන්නට මේ විශිෂ්ට ඥානේ අභිඥාව අවශ්‍යයි. අන්නේ අභිඥාව ලබා දෙනවා සතර සතිපට්ඨානෙන් මේ ස්වාමීන් වහන්සේ පහදා දුන් ආකාරයට මේ විවේකයෙන් යුතුව නිවන ඉලක්ක කරගෙන සතර සතිපට්ඨානේ වැඩිම තුලින්. ඉන් අනතුර ඒසනා සූත්‍රවල අභිඥාව වගේම ස්වාමීන් වහන්සේ ඊළඟට සඳහන් වෙන්නේ එහෙමයි. මේ ඒසනා මේ කාම කාමී සෙවීම භවයේ සෙවීම වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම කියන මේ සෙවීම් අභිඥාය කියලා විස්තර වුණේ විශිෂ්ට ඥානෙන් අවබෝධ කිරීම පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිඥාය මේවා පිරිසිඳ දැනීම පිණිස පිරිසිඳ අවබෝධ කර ගැනීම පිරිසිඳ දැනීම පිණිස පරිඥාය ඒ සඳහාත් මේ සතර සතිපට්ඨානෙමයි වැඩි යුත්තේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ පිරිසිඳ කියන්නේ යථාභූතයක් වශයෙන් මේක හොඳට දැනගන්නට. ඊළඟ ඒසනා සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඉමාසංකෝ භික්කවේ තිස්සන්නං ඒසනානම් පරික්ඛයයි. මේ තුන් ආකාර ඒසනාවන් ක්ෂය කිරීම පිණිස ක්ෂය කරලා සම්පූර්ණයෙන්ම මෙවත අපි තුලින් ක්ෂය කරගත යුතු දේවල් එහෙමනම් නේද? එහෙමයි. ඔය ක්ෂය කර ගැනීම පිණිස වැඩි යුත්තේ සතිපට්ඨානයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සෙවීම ගැන විශිෂ්ට ඥාන උපදව ගන්නට සතිපට්ඨාන අවශ්‍යයි. එහෙමයි. මේ සෙවීම තුන මේ පිරිසිඳ දැනගන්නට පරිඥාය පිණිසත් සතිපට්ඨාන අවශ්‍යයි. පරික්ඛයය. ඊළඟට ක්ෂය කිරීම පිණිස. ඊට පස්සේ පිරිසිඳ දැනගත්තු මේ සෙවීම තුන ක්ෂය කරලා දාන්න, ගෙවලා දාන්න ඒත් සතර සතිපට්ඨාන අවශ්‍යයි. ඊළඟ සූත්‍රයේදී වදාරනවා පහනාය. ප්‍රහාණය කරලා දාන්නට සතර සතිපට්ඨානෙමයි වැඩි යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට එහෙමනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බොහෝ අය පැටලි පැටලි යන මේ සෙවීම් වලින් වළකින්නට, සෙවීම් ගැන විශිෂ්ට ඥාණය උපදවා ගන්නට, සෙවීම් ගැන පිරිසිඳ දැනගන්නට, සෙවීම් වලින් සවෙන සවෙන මේ කාමය භවය මේ වැරදි බ්‍රහ්මචාරී වැරදි විමුක්ති සෙවීම මේ හැම දෙයක්ම ගෙවා දමන්නට සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දමන්නට මේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වැඩිම ඒකාන්තයෙන් උපකාර වෙන බව මේ දේශනා තුළින් අපිට මනාකොට පිළිඹු වෙනවා පින්වත් ස්වාමීන් වහන්ස. ඉතින් මේ ඒසනා වර්ගයේ ඉන්නතුරු අපිට මුණ ගැහෙනවා ස්වාමීන් වහන්ස විදහා නමින් සූත්‍ර. අනේ විදහා කියලා කියන්නේ කුමක්ද එතකොට? විදහා කියලා කියන්නේ පින්වත් ස්වාමීන් වහන්ස විදහාසු කියලා කියන්නේ මේ මාන්නයට කියනවා. එහෙමයි. තිස්සෝ ඉමා භික්කවේ විදහා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මුලින්ම දේශනා කරනවා. පින්වත් මහණෙනි විදහාවන් මාන්නයන් තුනක් තියෙනවා කියලා. කතමා තිස්සෝ මොනවද ඒ තුන? ඒ තමයි සෙය්‍යෝ හමස්මීති විදහා. මම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මාන්නයට වඩා ඉහළයි කියලා මාන්නයක් ඇති කරගන්නවා. ඊළඟට සදිසෝ හමස්මීති විදහා. මං අනිත්‍යයත් එක්ක සමානයි කියලා මානයක් ඇති කරගන්නවා. ඊළඟට හීනෝ හමස්මීති විදහා. මං අනිත්‍යයට වඩා පහත් කියලා කෙනෙකුට මානයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය. ඒ තුනම තමයි මේ විදහා යටතේ විස්තර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමාකෝ භික්කවේ තිස්සෝ විදහා. මෙන්න මේ තුන තමයි මාන්න තුන. මෙන්න මේ තුන් ආකාර මාන්නයන් විශිෂ්ට ඥානෙන් අවබෝධ කිරීම පිණිස අභිඥාය විශිෂ්ට ඥානෙන් මේ මාන්නයන් අවබෝධ කිරීම පිණිස පරිඥාය පිරිසිඳ දැනීම පිණිස
පරික්ඛයාය ක්ෂය කිරීම පිණිස ඒ වගේම මේ මාන්නයන් ප්‍රහාණය කිරීම පිණිස සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදහා සූත්‍රවලදී. අර ඒසනා වගේමයි. එහෙමයි. සෙවීම වලින් වලකින්න දැන් මෙතනදී සූත්‍ර ගණනාවක් අන්තර්ගත වෙනවා මේකෙදි හකුල් මේ සූත්‍ර ගණනාවක් අපි මේ හකුල් වල තමයි මෙතනදී මේ කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ පේයාල වර්ගයක්නේ අපි මේ කතා කරන්නේ. මේ සියලු කෙලෙස් උපදවන මේ දේවල් නේ සෙවීම මාන්නේ මේ හැම එකක්ම ඉක්මවා යන්නට නේද ස්වාමීන් වහන්සේ උපකාර වෙන්නේ සතර සතිපට්ඨානෙමයි. ඉතින් අය ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට මුණ ගැහෙන්නේ ආශ්‍රව ගැන. ආශ්‍රව කියන්නේ ආශ්‍රව ශ්‍රේවණා කියන්නේත් අරහත්ත්වෙමයි. එහෙමයි. ඉතින් මේ ආශ්‍රව ක්ෂය කරගන්නත් අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙ උපකාර වෙනවා. ඒ ගැන මේ මෙතනදී මේ ඒසනා වර්ගයේ මේ ආශ්‍රව සූත්‍රවලදී භාග්‍යතුන් වහන්සේ කුමන අයුරින්ද පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ? එතනදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස තයෝමි භික්කවේ ආසව මහණෙනි ආශ්‍රව තුනක් තියෙනවා. ඒ තමයි කතමේ තයෝ කාමාසව කාමාශ්‍රව ආසව කියලා කියන්නේ ආශ්‍රව කියලා කිව්වම ආසව කියලා කියනවා ඔය මේ උපුප්පාසව පලාසව කියලා සාමාන්‍යයෙන් පැහෙන දේවල් වලට මේ මල් ආදී මේ පැසවල අදටත් මේ රා ආදී හදා ගන්නවා කිතුල් මල් රා මේ පැසවල. ඉතින් ඒ විදිහට අපේ මේ අභ්‍යන්තරයේ පල්වලා තියෙන බොහෝ කාලයක් තිස්සේ පැසවමින් තිබෙන කෙලෙස් වලට තමයි මේ ආශ්‍රව කියලා බුදුරජාන් වහන්සේ මේ හඳුන්වන්නේ. මෙන්න මේ ආශ්‍රව තුන් ආකාරයකින් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කාම ආශ්‍රව. කාමයේ පැසවමින් තිබෙනවා. භව ආශ්‍රව. එහෙමයි. විපාක පිණිස සකසන්නා වූ කර්ම භවයේ. භවයේ භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව චතුරාර්ය සත්‍ය අනුභෝධයේ මුල් කොටගෙන හටගත් ආශ්‍රවය. මෙන්න මේ තුන් ආකාර ආශ්‍රව අභිඥාය විශිෂ්ට ඥානෙන් අවබෝධ කිරීම පිණිස, පරිඥාය පිරිසිඳ දැනීම පිණිස, පරික්ඛයාය මේවා ශ්‍රේ කිරීම පිණිස මේ ආශ්‍රවයන්, ඊළඟට පහනාය ප්‍රහාණය කොට දැමීම පිණිසත් වැඩි යුත්තේ සතර සතිපට්ඨානයි කියලා පෙන්වන ස්වාමීන් වහන්සේ මේ ආශ්‍රව සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ඒසනා වර්ගයේ මේ සෙවීම් ගැන ඒ විදිහට දේශනා කළා. ඒ වගේම විදහ තණ්හා මේ මාන්න ගැන දේශනා කළා. ආශ්‍රව ගැන දේශනා කළා. මේ හැම එකකදීම අපිට අහන්න ලැබුණේ අභිඥාය විශිෂ්ට නෝනින් දැනගන්න, පරිඥාය පිරිසිදු දැනගන්න, ඒ වගේම පරික්ඛයාය මේවා ගෙවා දමන්න, ඒ වගේම පහනාය මේ සියලු සෙවීම් සියලු මාන්න සියලු ආශ්‍රව ගෙවා දමන්න සතර සතිපට්ඨානය වැඩිය යුතු බවයි. එතර පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඒසනා වර්ගයේදී මේ ඒසනා වගේම සෙවීම් වගේම මේ විදහා මේ මාන්නයන් වගේම මේ ආශ්‍රව ගැන වගේම ඉන් අනතුරුව භවය ගැන දේශනා කරනවා. මේ භවය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ අපි ඊළඟට කතා බස් කරමු පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් භව සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ භව තුනක් තියෙනවා කියලා. තයෝමි භික්කවේ භව. ඒ කියන්නේ මේ විපාක පිණිස කර්ම හැදීම ගැනමයි නේද? ඔව්. විපාක පිණිස කර්ම සකස් වීම තුනක් තියෙනවා. එහෙමයි. කතමි තයෝ මොනවද? කාම භවේ. කාම භවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. රූප භව. රූප භවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. අරූප භව. අරූප භවයේ අපි ඒ කියන්නේ යම් කෙනෙක් අරූපී ධ්‍යාන උපදවාගෙන වාසය කරද්දී අරූප භවයේ මේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. මෙන්න මේ තුන් ආකාර භවයන් ඉමේ සංකෝ භික්කවේ තින්නන්නම් භවානං අභිඥාය. මෙන්න මේ තුන් ආකාර භවයන් අභිඥාය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගැනීම පිණිස, පරිඥාය පිරිසිඳ දැනීම පිණිස, පරික්ඛයාය මේ ක්ෂය කොට දැමීම පිණිස, පහනාය ප්‍රහාණී කොට දැමීම පිණිසත් වැඩි යුත්තේ සතර සතිපට්ඨානයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භව සූත්‍රවලදී පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ භවය නිදහස් වන්නටත් ඒකාන්තයෙන්ම සතර සතිපට්ඨානය අවශ්‍ය බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ භවයත් කාම ලෝකේ, ඊට පස්සේ
අරූපලෝක රූපලෝක මේ සියලු භවයන්ගෙන් නිදහස් කරනවා සතර සතිපට්ඨානය. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ අපිට මුණ ගැහෙනවා දුක්ඛතා නමින් සූත්‍ර. මේ අපිට නිතර අහන්න ලැබෙන්නේ නැති කරුණු තුනක් කියවෙනවා. මෙන්න මේක අපි ස්වාමීන් වහන්සේ විශේෂයෙන් දැනගන්න කැමතියි මේ මොහොතේ. එහෙමයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිස්සෝ ඉමා භික්කවේ දුක්ඛතා. මහණෙනි මේ දුක් ස්වභාවයන් තුනක් තියෙනවා. මහණෙනි මේ දුක් භාවයන් තුනක් තියෙනවා. කතමා තිස්සෝ මොනවද තුන? දුක්ඛ දුක්ඛතා. ඒ තමයි දුකෙහි ඇති දුක් බව. කියන්නේ දුකේ තියෙන දුක් බව. දුක්ඛිත ස්වභාවයක් තියෙනවා. එහෙමයි. අපේ ජීවිතයේ දුක්ඛිත ස්වභාවයක් තියෙන පස්සේ දෙවෙනි එක සංඛාර දුක්ඛතා. සංස්කාරයන් කෙරෙහි ඇති දුක් බව. එහෙමයි. ඊළඟට විපරිණාම දුක්ඛතා. වෙනස් වීමෙහි ඇති දුක් බව. කියන්නේ අපේ ජීවිතයේ තියෙනවා මේ දුකින්ම, කියන්නේ දුක්ඛිත ස්වභාවයක්, අපිට දුක් වේදනාවම උපදින ස්වභාවයක්. කියන්නේ මේ අපිට හටගන්න දුක් වේදනාවෙන්ම හටගන්න දුක්ඛිත ස්වභාවයක් තියෙනවා. ඒක දුකේ එක ආකාරයක් ඒක. එහෙමයි. ඊළඟට සංස්කාර දුක්ඛතා. අපි ගොඩනගාගත්තු සංස්කාර නිසා උපදින්නා වූ සංස්කාර දුක්ඛයක් තියෙනවා. ඒක දෙවෙනි එක. දෙවෙනි එක. ඊළඟට මේ වෙනස් වීම නිසා, විපරිණාමය නිසා එහෙමත් දුක හට ගන්නවා. එහෙම පවතින දේ වෙනස් වෙලා යද්දි දුකක් හට ගන්නවා. දුකක් හට ගන්නවා. මෙන්න මෙහෙම මේ දුක්ඛිත ස්වභාවයේ කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ මෙතනදී විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඉතින් මෙන්න මේ ඉමාසංකෝ භික්කවේ තිස්සන්නං දුක්ඛතානං අභිඥාය. මෙන්න මේ කිනම් ආකාරයට මේ දුක පැවතුනත් මේ තුන් ආකාර දුකම අභිඥාය, විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම පිණිස පරිඥාය, පිරිසිඳ අවබෝධ කර ගැනීම පිණිස පරික්ඛයාය. මේ ගෙවා දමන්නට, පහනාය ප්‍රහාණය කරන්නට වැඩි යුත්තේ මේ සතර සතිපට්ඨානයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී දේශනා කරනවා. එහෙමයි සමහර. දුක්ඛතා ගෙවා දමනවා යම්සේද, ඒ වගේම මේ හුල් තියෙනවා අපිට. මේ ඉතින් ඒ කීල සූත්‍රවලදී මේ උල් ගැන කියවෙනවා. ස්වාමීන් වහන්සේ මේ හැම එකකෙදීම අපිට සතර සතිපට්ඨානය ගැන තමයි දැනගන්න ලැබෙන්නේ. සතර සතිපට්ඨානයේ පුහුණු වීම තුළ මේ හැම දුකක්ම ඉක්මව යන්න පුළුවන් බව භාගතුන දේශනා කරනවා. මේ ඒ ක්‍රමේ වශයෙන් අපිට හැම තිස්සේදීම ඇහෙන්නේ මේ අභිඥාව, විශිෂ්ට නුවණ, පරිඥාය කියන්නේ පිරිසිඳැනීම, පරික්ඛය ගෙවා දැමීම සහ පහනාය කියන වචන අපිට ඇහෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම, බැහැර කිරීම. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කීල සූත්‍රවලදී කොහොමද විස්තර වෙන්නේ උල් ගැන? එහෙමයි. බුදුරජාණන් වහන්සේ කීල සූත්‍රයේදී වදානවා තයෝ මේ භික්කවේ කීලා. මහණෙනි හුල් තුනක් තියෙනවා. ඒ තමයි රාග හුල, රාගෝ කීලෝ රාග හුල, දෝසෝ කීලෝ ද්වේෂේ නම් හුල. මේක අපේ හිතේ ඇනෙනා හුල. එහෙමයි කියලා දේශනා කරනවා. මෝහෝ කීලෝ මෝහේ නම් හුල. මේ හුල මෙන්න මේ උල් තුන. ඉමේ සංකෝ භික්කවේ තින්නන්නම් කීලානම් අභිඥාය. මේ තමන් තුළ මේවා ඇනෙන උල් කියලා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නට, පිරිසිඳ මේවා දැනගන්නට පරිඥාය, පරික්ඛයාය, මේවා මේ ගෙවා දාන්නට, මේ උල් ඇනෙන්නේ නැති වෙන්නට, මේවා ප්‍රහාණය කරලා දාන්නට වඩන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අපිට මේ බලන්න පින්නස් ස්වාමීන් වහන්සේ ඒ කායන මාර්ගයේ මේ හැම එකකින්ම නිදහස් වෙන්න මේ සතර සතිපට්ඨානේ පුරුදු පුහුණු කිරීම කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ හැම දේශනාවකෙම මේ ඉස්මතු කරලා දක්වලා තියෙන්නේ. එතකොට දැන් මේ රාගය කියන එක දැන් උලකින් කියන රිදවන දෙයක්, වේදනාව ගෙන දෙන දෙයක්. ද්වේෂයත් එහෙමයි. මෝහයත් තියා මේක මේ රිද්දනවා, උලක් වගේ අණිනවා. එතකොට මේ රාග දේශ මොහ කියන මේ උල් තුනෙන් ගැලවිලා යන්නත් සතර සතිපට්ඨානේ ඒකාන්තයෙන් උපකාර වෙන බව මේ නැවත නැවත අපිට අහන්න ලැබෙනවා. දැන් මේ දේශනාව විස්තර වෙනවා රාග දේශ මොහ පරියෝසානන් යටතේ විස්තර වෙනවනේ මේ දේශනාව සානක නේද? හොඳමයි ස්වාමීන් වහන්සේ. මේ ඒසනා වර්ගයේ ඉන්න අතුරු අපිට මුල ගෙනවා මල නමින් සූත්‍රයක්. මලකඩ මොනවාද මේ මලකඩ ස්වභාවයන්, කිලිට ස්වභාවයන්? එහෙමයි. එතනදී බුදුරජාණන් වහන්සේ තීනිමානි භික්කවේ මලානි. මහණෙනි මේ රාග දේශ මොහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මලකඩ හැටියට.
මලකඩ තුනක් තියෙනවා. කතමානි තියෙන මොනවද? රාගෝ මල. රාගේ මලකඩක් අපේ හිතේ බැඳෙන. දෝසෝ මල. ද්වේෂයේ මලකඩක්. මෝහෝ මල. මෝහයේ මලකඩක්. මෙන්න මේ ත්‍රිවිධ මල දුරු කරගන්න මේවා අභිඥාය. මේවා හිතේ බැඳෙන මලකඩ කියලා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න. පරිඥාය පිරිසිඳ දැනගන්න. පරික්ඛයාය මේවා ප්‍රහාණය මේ ක්ෂය කරලා දාන්න. ඒ වගේම ප්‍රහාණය කරන්නටත් වැඩි යුත්තේ සතර සතිපට්ඨානයමයි. මේ සඳහා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර රාග දේශමෝහ කියන එක එක පැත්තෙන් බැලුවා උලක්. අනිත් පැත්තෙන් බැලුවාම කිලුටක්. එහෙම මලකඩක්. මේ හැම දෙයක්ම මේ සියලු කිලුටු සෝදා හරින්නට මේ විශිෂ්ටනෝන උපදවා ගන්නට පරිසින් දැනගන්නට ඒ වගේම ගෙවා දමන්නට රාග දේශමෝහ. දැන් ඊළඟ දේශනාවේදී මේ විස්තර වෙන නීග සූත්‍රයේදී රාගේ ද්වේෂේ මෝහේ මේ විස්තර වෙනවා. නීග කියන්නේ දුකක් වශයෙන්. එහෙමයි. බුදුරජාන් වහන්සේ වදානවා තයෝමේ භික්කවේ නීඝු. එහෙමයි. මේ නීඝයන් දුක් තුනක් තියෙනවා කියලා. ඒ තමයි රාග දුක, ද්වේෂ දුක, මෝහ දුක කියලා. එහෙමයි. මෙන්න මේ තුන් ආකාර දුක විශිෂ්ට ඥානින් අවබෝධ කරගන්නට, පිරිසිඳ දැනගන්නට, ශ්‍රේය කරන්නට, ප්‍රහාණය කරන්නට වැඩි යුත්තේ සතිපට්ඨානය කියලා මේ නීඝ සූත්‍ර දේශනාවේදී වදාරන්නේ වෙනස්සන්න. එතකොට අපි අනීඝ අන්ත කියලා අපි මෛත්‍රී භාවනාද කරන මේ දුක් පීඩා නැත්තව වෙත්වා. මේ නීඝ කියන්නේ දුකටමයි සම්මත නේද? එහෙම. රාගය, ద్వේසය, මෝහය කියන දුකක් එක පැත්තෙන්. අනිත් පැත්තෙන් ඉස්සලා දේශනාව අපි ඇහුවේ මලකඩක් කිලුටක් කියලා. ඒ වගේම රාග දේශමෝහ උල් තුනක් වශයෙන් අපි ඇහැව්වා. මේ හැම දෙයකින්ම බේරෙන්නට සතර සතිපට්ඨානය වඩන්න කියලායි තිබෙන පණිවිඩය. ඉතින් ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි දැනගන්න කැමති මේ ඒසනා වර්ගයේ අවසාන සූත්‍ර දේශනා කොටස් දෙක වේදනා සූත්‍ර ගැනත් තණ්හා සූත්‍ර ගැනත් වාගතුන් වහන්සේ කොහොමද මේ වේදනාවන් වර්ග කළේ, තණ්හාව වර්ග කළේ මේ ඒසනා වර්ගයේදී, ඒ වගේම ඉක්මවා යන්නේ කොහොමද, බේරෙන්නේ කොහොමද, සතර සතිපට්ඨානය වඩා ගන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ තෝරලා දෙනසෙක්වා. පින්වත් ස්වාමීන් වහන්සේ වේදනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ වේදනා සූත්‍රවලදී දේශනා කරනවා. කලිනුත් අපිට මේ වේදනා සූත්‍රෙ මොන ගැහුණා මේ සතිපට්ඨාන සංයුක්තේ අමත වග්ගයේදී. එහෙමයි. තිස්සෝ ීමා භික්ඛවේ වේදනා. වේදනාවන් තුනක් මහණෙන තියෙනවා. ඒ තමයි සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. මේ තුන් ආකාර වේදනාවන් අභිඥා විශිෂ්ට ඥානෙන් අවබෝධ කිරීමට, ඒ වගේම පිරිසිදු දැනීමට, ශ්‍රේය කිරීමට, ඒ කියන්නේ ශේකට දැමීමට, ඒ වගේම ප්‍රහාණය කිරීමටත් වැඩි යුත්තේ සතර සතිපට්ඨානයයි කියලා මේ වේදනා සූත්‍රවලදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. තණ්හාව ගැන එතකොට ඔව් තණ්හා සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තිස්සෝ ීමා භික්ඛවේ තණ්හා. මහන්නේ මේ තණ්හාවන් තුනක් තියෙනවා. ඒ තමයි මේ දුක සකස් කරන, නැවත භවය සකස් කරන පෝඩම භවිකා. මේ ආස්වාදයෙන් ඇලෙන්නා වූ මේ ඊතන භවයේ සකසන්නා වූ ඊතන ඇලෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාව. ඒ තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා. එහෙමයි. මෙන්න මේ තුන් ආකාර තණ්හාව ඉමා සංකෝ භික්කවේ තිස්සන්නම් තණ්හානම් අභිඥා විශිෂ්ට ඥාණයෙන් මේ තණ්හාව අවබෝධ කරගන්නට, පරිඥාය පිරිසිඳ දැනගන්නට මේ තණ්හාව පිළිබඳව, ඊළඟට මේ තණ්හාව ෂේක් කොට දමන්නට, ඊළඟට මේ තණ්හාව ප්‍රහාණය කරන්නටත් වැඩි යුත්තේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාන් වහන්සේ මේ උතුම් දේශනාවේදී වදාරනවා. එහෙමයි. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ ඒසනා වර්ගයේ සියලු දේශනා අපි කතා කළේ ඒසනා වලින් පටන් අරගෙන තණ්හාව දක්වාම තිබ්බ සූත්‍ර දේශනා. ඉතින් ඒසනා අපි විස්තර කළා ස්වාමීන් වහන්සේ, ඒ වගේම විදහ ගැන කියවුණා මේ මාන්නේ ගැන, ඒ වගේම ආයි කියවුණා මේ හුල් ගැන නේද, ආශ්‍රව ගැන කියවුණා, ආශ්‍රව ගැන කියවුණා, භවය ගැන කියවුණා, ඊට පස්සේ දුක්ඛතා ස්වභාවයන් ගැන කියවුණා, කීල ගැන, හුල් ගැන කියවුණා, මලකඩ ගැන, නීග ඒත් දුක් ගැන වේදනාව ගැන, තණ්හා ගැන වශයෙන් මේ සියලු කරුණු, සියලු කිරටු
භාවයන් ගැන කියවුනේ. මේ සියල්ල අවබෝධ කර ගැනීමට අභිඥාය, එහෙමයි. පරිඥාය පිරිසිදු දැනීමට, ඊළඟට පරික්ඛයාය ගෙවා දමන්නට, ගෙවා දමන්නට, එහෙමයි. ඊළඟට පහනාය ප්‍රහාණය කොට දමන්නට, ඒ මුළු මුලින්ම දුක නිදාස් වෙන්නට ප්‍රහාණය කියන්නේ සන. සතිපට්ඨානෙ වැඩි යුතුයි කියන එක තමයි අපිට මේ වර්ගයේදී ඉගෙන ගන්න ලැබුණේ. ඒ සන වර්ගයේදී. ඒ නිසා ඒකාන්තයෙන්ම මේ බෝධිපාශික ධර්ම සියල්ල ගුණ කරවන සතර සතිපට්ඨානය මනාකොට වැඩිමෙන් මේ සියලු කිලුට සෝදා හරින්නට අවස්ථාව ලැබෙනවා. විශිෂ්ට නුවණ ලැබෙනවා, අභිඥාව ලැබෙනවා. මේ විශිෂ්ට නුවණින් මේවා දැනගෙන, පිරිසිදුෙන් දැනගෙන මේවා ගෙවලා දාලා මේ සියලු ශෝක හුල්, මේ සියලු කිලිටි සෝදා හැර ගෙවා දමා මේ හැම දෙයක්ම ප්‍රහාණය කිරීමෙන් සුපිරිසිදු ජීවිතයක් අමා මා නිවනට පත්වෙන කෙනෙක් බවට පත්වන්නට ඒකාන්තයෙන් මේ දේශනා උපකාර වෙනවා. ඉතින් මේ දේශනා කතාබහ කිරීමෙන් රැස් කළ පිනත් ඒ සඳහා උපකාර වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දානයෙන්, ධර්ම සාකච්ඡාවෙන් මේ මොහොතිය අප රැස් කළ පින් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. දෙවියන්ට, මේගේ ඥාතීන්ට, හැම දෙනාටම සියලු දෙවියෝ ප්‍රථමයෙන් මේ සියලු පින, දුර්ලභ ධර්මදේශනාමේ පින, සාකච්ඡාමේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම පුණ්‍ය ආනුමෝදනා ලබන ඥාතීන් හටද මේ පින් ලැබේවා. ඒ විතරක් නොව මේ ධර්මය අපට කතා කරන්නට මේ විදිහට තෝරලා දුන් ගුරුදේවයන් වහන්සේට, පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, සියලු ස්වාමින් වහන්සේලාටත් පුණ්‍ය ආනුමෝදනා වේවා. ශ්‍රද්ධා රූප වාහිනියට, ශ්‍රද්ධා ගුවන් විදුලියට කටයුතු කරන හැම දෙනාටම මේ අප රැස් කරන පුණ්‍ය ආනුභාවයෙන් තමන්ගේ ඉලක්ක ජය ගන්නට, සියලු දුක් නිමා කර ගන්නට, අමා මහ නිවනින් සියලු සසර දුක් නිමා කර ගන්නට මේ ඒසනා වර්ගයේ කතා කිරීමෙන් අප රැස් කළ පින ඒකාන්තයෙන් හැම දෙනාටම හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.